ගෙවදවස් උුසුම පුවත්ව ොට කියන අයිටන් ප්‍රෝට්ටය සමඟින් ම නිමේශ චමත් සකල්ප. මව දිනුෂි දීර සිංහ ප්‍රථවය අවධහනය ප්‍රධාන පුවත් සිරස් තල වෙත. රණවිරුවන්ට සුභසාධන ප්‍රතිලාභ. පොදුජන පෙරමුණේ පහරදීමකින් ප්‍රාදේශීයේ සබහ නියෝජිතය කරෝහලේ. හිටපු ජනපති මාතිවේදීන්ගේ ප්‍රශ්න මගහරි. න රවාවන් ස හ ුපසා දන පතිලාබ ප්‍රධානය කරුණ. න තිපති ත්‍රී පල ගේ ප්‍රහ. . ස හ ද ්‍ර වි හ ාව ො ප්‍රදාන කෙරුුණ. නව නිවාස යක කරන. ా. න ත්ම පදහන්තය පැිති ල පා ුත්සවේ ද ආක්ෂකර ච ම තෙව ජවර්ද මතාක ට වත්මන් ජයට ඉලක්ක සහ අියෝග පසක් පවතින බවයි. ක අපේ රජයට සපුරවාගත යුතු ඉලක්ක හා ප්‍රධාන අභියෝග කිහිපයක්ති වෙනවා එකක් තමයි සංවර්ධය. අනික තමයි රටේ සහාජීවිනය සහ සුභසානය. කවුරු මොනවිවේශණය කරවත් පත්මන් රජයෙන් නොයෙක් දුෂ්කර අභියෝග හමුවේ ඒ ඉලැක්ක සපුරා කනමින් සිටිනවා. නිවාස අහිමි රණවිරු පවල් වෙනුවෙන් පූර් හා අර්ධ නිවාසන ඉදිකිරීම වැඩසටහන්න වර්තමාන වනවිට සාතක ඉදිකිරීම ගමක්න. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් ත්‍රවිද හමුදාව ඇතුළ සිවිල් ආරක්ෂක දෙපාතුමේන්තුවේ සියලුදනාගේ ඔන්ගේ පවල්වල සාමාජකයන් වෙනුවෙන්. අශ්‍ය මැදිහැත්වම් සිදුකරට ආරක්ෂක මාත්‍යංශය විශේෂ අධානයකම කරතිබවා. ජතික ව්මගල් උලෙල ජනාතිපතිතුමාගේ ප්‍රානත්වෙන් තිස්සමහරමේදී පවැත්වෙනවා. මේ පිළිබඳ මාති සාකච්ඡාවක්, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වෙන් කොළඹදී පවැත්වනා. කුමරු ඉඩම් ගොඩකිරීමට කිසිදු අවසරයක් ලබා නොදර බ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලා.

ගහල මේ ඕනකට යුදවන්න පුළුවන්. සැලසුම් සහගතව සමර අය ඉන්න මේ යිඉඩන් ගොඩ කරන්න අපියකට ඉඩු දෙන්න මලාපොරත්තුවන්න. ශලංකාපදජන පෙරමණන මන්ත්‍රීවරුන්ගේ පහරදීම හේතුවෙන් එමදුව ප්‍රදශ සභහ මන්ත්‍රීයේ.G. අරුන් මහතා රෝහල් කත කරතිබෙනවා. එමතුද ්‍රදශ්‍ය සහය සහා ශ ලංකාපදජන පරමුණණේ ඒ සරක්තුුමාර මහතාගේ ප්‍රධාත්වෙන් මාසක කරැස්වම පත්තන මහතේද අරුුණ මහත සභාපතිරගේ අනුුව සහිත පමයකුරගෙන සබහවට පැමිිය. අවස්ථාවේද පදජන පෙරමණේ මන්ත්‍රීවරුන් අරුණ මන්ත්‍රීවරයා වටකර කනමින් ප්‍රහාර එල්ලකර වෙනවා එමුහදේ මධ්‍ය වේීන්ගේ කමර ප්‍රාවිත කර ෙ දජන පරමණ න්ත්‍ර ක ් ම පවසතිබෙනවා. ගේ ද திவர் தே பரும மாறிி வ விவிது அதாவதி ெட்ம்කාரி அந்தமின் හැசிரி ති අர் விவி ூஷண ோத வ லக்கனா. வசක් பெற பிரද භාව බ කරග දප கண்டாயம். மையாக்காரன் ැசிரி ே நாம், ோன்ட் ராஜ்பளை லாபாதிීමன் பசුව ே හැதிரிதி அන්න ජනතාව ந்துகளைතු බ සභவே அனைபක්ஷவ ந்தறி வரருண் பிரக்காஷக்கண. ්‍ර க கிறීම பச த்த ස ஆரம்ம்பகிண. தி க பக்் மா ரு ச்சின் ந்தந்து. දනකු රි හ ක් ත පක්ෂ මන්ත්‍රවරන් ම පහරදිීම සම්හන්ධයෙන් දැන විරෝධයක් ප්‍රකාශ කලා එමතුුව රෝහට ඇතුළත්ළ මන්ත්‍රීපරයා වැඩදුර්‍රතිකාර්ශණහා ගලකාරාවට රෝහට තුකරබෙනවා. . නාමල් කුමාර්ගේ ප්‍රකාශයක් හේතුවෙන් අත්තරංගුවට කෙන සිට, ඉන්දිය චාතිකයා තවතුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව, පොලිස් මාති ප්‍රකාශක පොලස් අධිකාරි රුවන් ගුණසේ කර මහතා පවසනවා. ඉන්දියානු ජාතිකයා, නාමල් කුමාරගේ නිවසට සැක සහිත ලෙස අවස්ථා කිහිපයේකදී ගිය බවට, නාමල් කුමාර විසින් අපරාධ පරීක්‍ෂණ පපර්තමේන්තුවට දුන්නු දැනුන්දීමක් මතයි මේ ඉන්දියානු ජාතිකයාව අත් අඩංගුවට ගත්තේ. බීවාර්තාාවේ හෝ ගරු අධිකරණ ේදිරියය කරනද සැලකිරීම් වලහෝ කිසිම අවස්ථාව දී මේක්. ගාතන කුමන්ත්‍රණයක් අනාාවරණය වීමක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කරලා නැහැ මේ ඉන්දයානු ජාතික පුදගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරය රඳවා තබාගෙන විමර්ශනයට ලක් කරනු ලබනවා සෑම දර්ුවකුටම නිදහස් අධ්‍යාපනයේ උපරිමපතිල බ ලබාදීමට යාාපාලනර් වජ්‍ය ඇපකැපවී කටයුතු කරන බව නිවාසහ එදිකිරීම් අමාත්‍ය සචිත්‍රමදාස සමහතා පවසනවා. නිවාස අධිකාරයේ නිලදහරින් ලෞවල උංගම විද්‍යයාලේ දූදරුවන් තුන්දාාස්තෙසිය විසියකම් ජීවත්තන නිවස් වලට ගහිල්ලා. ඒ හැම දෙෙනනාගේම ුණහරි අඩු පාඩුවත්තේ න ඒට නිවාස නයාදහර ලබාදීලා. හැම දවා දරුවෙකුගම ඒ ජීවත්වන නිවස අංග සම්පූර්ණ නිස පවට පත් කරලම කටල්. රාජ සේවේ නිරතුනත් රජය වැටු ලැබුවත් ගුරු පරම්පරාවකින්වා විවාහවෙලා. තමන්ගේම නිවසක් නැති. මම නිවාරෙන් අම්බලන්තට ප්‍රාදේශීලයකම් කොට්ටාසේ ගුරුගම්මාන ව්‍යාපෘති ආරම්භ කරන්න. ඉඩමක් නිවසක් නැති. විවාහක අනුපවල් ගුර බවතුන්ට, ගුරු ගම්මාන වැඩසටහන හරහා සෙක් සලසවයි කියනකත් ම වස්තාව ොහො පටි . ත් ප්‍රේමදස අමාත්තිවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට හුගම ජාතික පාසලට රෝපියල් ලක්ෂ්‍ර තිස් අටක් වටිනා නවන බස්රතයක් ප්‍රධාන කිරීම අවස්සාවට එක්ව වෙනුයි. සැමට සහන වැඩසඳහනයටතේ අමා්‍යවරයාගේ සහ පෞද්ගලික දානපතියන්ගේ මල්ලි පරිත්තයාගේෙන් මෙම බස්රතේ විදුහලට පිරිනමුණනා. පාසලේ ගෙනම ලබන දර්දරියන් තුන්දහස් දෙසකට වැඩිරිසකට මෙයින් ප්‍රතිලාබ හිමිවනවා. හුංගම ජාතික පාසලේ අසු අටවන සංහස්තරනිමත්තෙන් සංවිධහන කළ විජභාවෝක් දෙදහස්දහට පාගමනද මිහිදී පැවැත්වනා හිට්ටපුූ ජනාධිපති නිලනිවසේ පැවති මා්‍යසාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහතා මාතිවේදී නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු නොදී මගහැර ගොස්තිබෙනවා. මෙම මාතිය හමුුව ැදවා තිබුණේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු මතාට නිදහස ලැබීම සහ මූලිය අපරාධ කොට්ටහාසේ හැසිරීම සම්හන්ධයෙන් කරුණු දැක්වීම සඳහයි. මෙිහිදී අදහස් දැක්වූ ජලල්ිරි සහ ෝස්ටන් ප්‍රනාන්ටවන මහත්තුරුන් පමණි ල පරන ගීල හගන්න නයේ ගීල වල ො මෙ අතර හරස් ප්‍රශ්න ඇසය නොහැකි ආකාරයට හෙට පපුජනාධිපතිවරයා මධ්‍ය සකච්ා පවස්තන බවරාච්්‍යය අමාත්‍යය ජිත් පිෙෙනනා මහතා පෙන්වාදෙනවා. කරුණගගේ ස්ත්‍රීක් මහින්දරජ පක්ෂ මන්ත්‍රීතුමා එතුමගින් හරස් ප්‍රශ්න අහන්නේ නැති. ආකාරයට යද මාධ්‍යවලට අරාධන කළ තිබ. මෙවැනි මාධ්‍ය සාකච්ඡාවක් අතරදිත් අවසානයේදී එතුමගේ ප්‍රශ්නයක් අනකොට උත්ර දෙන්න අමාරු පශ්නයක් අහනොට නැකිටලයන තික් එතුම කියන්ටෝනේ මගේ අමාරු ප්‍රශ් හන්ේ ප සදදාන ච් ප්‍රශ්න තර මගේ හඩ පුලුවන් ම රුදන්න පැයික ත්තුම කිය මේේ අධිරය වාදිනත්ව ගැන එතුමගේ කාලේ අධිකන්නන්නේ වාදිනත්ව පිබඳ එත්තුමගේ කාලේ අිකරනට බල පපම් කර හැට තුමගේ කාල ේෂ කාරු පත් කර පට ත් කර පටිග අද. දවදී ප්‍රශ් හන්න ූදානම්ගෙනකොටම එතුම නැෙරලි අ මේකද ඉතුමා විශවාස කරන මාධ්‍යනෙ දහස් මෙරටේ මාධ්‍යවේදන උදගන්න ඕනේ උඩ පැන පැන එතුමට මාධ්‍ය ප්‍රචාරය ලබා දුන්නට එත්තුමට ඕන වෙලාවට ඔබෝහද ඉන්දන මිලසූත්‍රයේ ප්‍රකාශයට පත්කරනාා අමාත්‍යය මංගල සමරවීරීමම හතාකයා සිටි ඉන්දන පිරිවයි මත පදනව තාක්ෂණක කමිටුවක් මගින් මිලසූත්‍රය හඳුන්වා දුන් බයි. ல சூரேட்ட அனுுவ இந்தனவல உப்பரிம செல்லரு மில தீரனேவන්නේ வராயட்ட கொடபான பிரிவய சகசிீமே பிரிவய பரிப்பாால்ண பிரிவய சகா பது பிரிவய எக்கிறமனுுய். வராயே கொடபான பிரிவய கனே கிகிறமேதி தெல்பரலய சத வியதம்வன சிங்கப்பூர்வே பிளட்ஸ்மில மெண்ம வாஷ்பவீம சகா ரப்பியலே ஹோமாறு வட்டினாக்கம சரக்காபலனவா. சகசிீமே பிரிவய கனன்பலிமேதி தேசிய வராயகாஸ்ு பிரவாஹன நாஸ்தி வெலந்து நியோஜித்தியாகගේ வட்டம் சகா வாஷ்பவீம் ඇத்துலත්வனவா. රදවාගැනීමේ වියදම්ද ඉට ඇතුළාත්. පරිපාලන පිරිවැයටතේ සේවක වැටුප්දීමනා මෙන්ම, රුපියල අෞ්‍රමාණයවීම ඇතුළු ආයතනික වියදම් සලකා බැලනවා. බදු පිරිවැය ගණනය කිරීමේදී අවදහන යොමු කෙරෙන්නේ රේකු ආනායන වරාහිෙ සහක් ගුවන්තුටපළ සංවර්ථන ජාතිය ගොඩනැගීමේ බදයි. ඉන්න්නන මිලසූත්‍රය හඳන්වාදීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුමුවේදී, මුදල් හා ජනමාධ්‍යමාත්‍ය මංල සමරවර මහතා අදහස් දැක්වවා. ැතවසම ලෝකෙ හැම රටකම සෞධිය අරාභියයා වගේ පෙට්‍රල් නිෂ්පාධනය කරන රටවලත් පෙට්‍රල් ලෝට බදු අයකරදවා මොකොද ඒ බදදෙන් තමයි අපි මේ රටේ ගොඩාක්වේ සහන ලබා දෙන එක මාර්ගයක් තමයි මේවටත් බදු අයකිරීම. ලංකාේ අයකරද බද්ධ අනෙකුත් කලාපේ රටවල් ඔොල හැටියට අඩුයි. පෙට්‍රල්වල්ට තියන්නේස් රුපියල් පනස් ටනයි සට හැටාටයි. දීසල් ලොල්ට තියෙන්නේ රුපියල් විසි පහයි සතහටලස් අටයිබ. සියල්ල එකතු කරාම තමයි මේ මිල සූත්‍රය ඇේ.ඔන්න ඕක තමයි ඇ මේ එක් කරාම ඉල් ඉල්ල දැඟල. ැම්න්න තියෙනවා මිට ඉස්සල්ලා කිසිම ආණඩුවක් වැඩි වෙනකොට වැඩිකරාමිසක් අඩුවෙනකොට අදුවීම දුන්නේ නෑ. නමුත් අපේ රජය වැඩි වෙනකොට වැඩි කරනවා වගේම අඩුවෙනොකොට. ඒ අඩුවීම ජනතාවට ලබාදීමට කැපවෙලා ඉන්නවා. පසුගගේ ජයේ නය විශාල ප්‍රමාණයක් කිවීමට තිබුණද, ජනතාවට විශාල වශය නිුස්සහන ලබාදීමට, වත්න් ජය කටයතු කර බව ල් මෙන්න්තු න්්‍ර රි කාර් හතා පවසනවා මංච රයා බව ප්‍රකාශ කළ සිරිකොත එක් ාතික පක්ෂ ර ස්ථනය පැවති මධ්‍ය මක muchísimo. දරත පක් සමත්ත ණඩි දුන්න පෙට්‍ර ලිටේ රපිය ලක්ෂී පහගට. මේ පහුගිය සැපතම්බර් මාස වෙන රප ලක්සි හතලස්ත ම උපරිම තිබේ ඒආන්ඩු කාලටවැඩ අවු තුනහමාරක්ක අදුවෙන් දුන්න ක්නක් කතා කරන්න ටෝඩීසල් ගත්තොත් ේම රුපිය ලෙක්සිය එක කළ හට දුන්නේ. අපි මේ අවුද බයිස වෙනක තිබේ එක නමේට වැැල්ලම් පිටේ සතුසෙන් ගත්තු දර්සකය. ඒ කා පරිපිකල රප ලක්සි හටයි. අද රපියල් සීය. රිපිටි දේශීය තුන්සේ අ සුහය එකකා ද තුන්සේ විසි පහල් දේශය තුන්සේ ප හ ද දේ අනුව. ී රුපියල් එකේ පහලවයි ඒකාල දැන් සියයයි හල්මස්ස එකකාල හැසි පහයි දැන් පන්සි අත්සු පයි පම් පිටි ඒකාල එකසි දහයයි මේ රුපියල් පහ වැඩිරයි පස්සෙත් තාම එකසිය පහයි ලොකු සැමනයක් ඒකා රපියල් දෙෙසියෙේ හ යයි දැන් රුපියල් ෙක්සි අසුවයි පොටිසම එකස විසේ දැන් ුපියල් සසියයි ඒකාල ුගට දෙෙසය අසුව දැන් දෙසේ පහයි කවපිය ඒකාල දෙසේ පනහයි දැන් දෙසේ විස්සයි කඩල රුපියල් දෙෙසිය ඒකාල දැන් එකසි හයටට පහයි ගැස් ඒකාල දෙදහැසි පණහයි දැම්මලේ එදා සත්සියය තිස්තුනයි මේකන කතාරන්නේ දැ තමක් කටයහු පි නොව. ද කරේගීල්වරලලා ඇයි ගැබි මාතට රුපියල් වි පෝෂන ල දන නුව කොල බදිවේගේ මාර් හදන මතරහමන්ත අධිවගේ ර්ය හදන ත ෙලියත් දුම් ්‍ර මා හද ප ලිය ොට ද රාජි දක්වාක් ුල්ලු මතින් එන අධදිවගේ මාර් හදන්නන ිය රුද මශ වසමට රපියල් ක්ෂ හයගන දුන්නේ ර්තමාන ආඩුවෙන් නෙමයිද. මේ ගොල්ලො ගත්තු නය ප්‍රමාණය දෙදස් දසේ වාරික බිලියන එද තුන්ේ පනස්තු නැයි දස් හත ිලියන එදස් පන්සී හැත්ත පයි ද ිලිය ද හැත්ත. යි දෙදස් දහනමේ බිලියන දෙදස් හාර්සී දහයක්ගේ වන්නඩඕන. දෙදස් විස්සේ බිලියන දෙදස් පන්සිී අසුූ පහග්‍ය වන්න වඕන. දැන් රුපියල පාලනය කරන්න අපි දොර් සංචිත මුදාහැරියනං ඒ ඩොලර් සංචිතයට මීටත් පටි නාරගෙන තමයි මේ නාග වන්න වෙන්නේ. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රාජයේ අයිවඩසට හැ පළිබඳ ව්‍යවසාකයන් දැනුත් කිරීමක් අනුරහද පුරේදී පවැත්වනා. ්‍යාපතව සිදු කරන වැඩසටහන් මාලාේ බත් අදරක්ලෙ සයිේ පැවැත්වුණේ. අනුරාධපුරනගර කේදුු කර ගැනමින් දිනතුනක් වැසටහන්න පැවැත්වෙනවා. අනුරාධපුර නව බස්නවතුම් පලාසලදී අද පවති වැඩසටහනට විශාල පිරිසක් එක්වසිටිය නෝජනා ක්‍රම පිළිබන්ඳ ජනතාව දැනුවත්කිරීමේ අරමුණෙන් පාගමනක්ද සංවිධහන කරතිබුණා මහජන බැංකුව ලංකා බැංකව සහ ප්‍රදේශී සංවර්ධන බැකු කළමනාකරුවන් සමග සහනනය පිබන්ඳ සකච්ඡා කර ගැනීමටද ව්‍යවසායකන්ට මෙහිදී අවස්ථාවඋදාවනා. ො සතුි ිගේ පොදැන් කනට ොලියන්ු පජරසය ොන්න එක හැමන ගෙනන ඇතිම වෙනත්‍ර ජයන් වලින් අපට නොලවිච්සාහනක්‍රමයක් හැටියට මේ සලකන්න පුළුවක්. ඉතින් මේ වගේ සහන සාමාන් මිනිස්සුන්ට ලබාදීම ගැන රජයට ස්තුතිවන්තව වෙනවා. මේන ආයෝජන්‍රම හසම හරි හොඳදයි මේ ව්‍යාරිකව වැඩිදුණු වට ඉදිරියට අන්ඩ සහැන සාර්ථක ව්‍යපාරයක් කියලා මම වකසයරු. යකට අ විරෝදී දු ඩි ോගේයක් අ ර ග ැ ධ ප්‍රකාශ ාත් හ කිය සි හන් ඇසුම් ්‍යාජ පතු ක් දු ඩි ගේ රග ති ූබයි.

දෙමෝදර දුම්රරිස්සානයට අසන්නේයේදී දුම්රියයක් පිළි පැනීමට ලක් වනා. ඒහේතුවෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවනා. මේවන විට මාර්ගයේ ප්‍රතිසංස්කරන කටයුතු සිද වනවා. ඒහෙතුවෙන් බදුල්ල සිට කොළඹ බලා දහවනේ වන තැල් දුම්රිය ප්‍රමාත වන බවයි, ප්‍රධහනපාලක මැද්‍රිය සඳහන් කළේ ්‍රාත්‍රී අට කොළමින් පිත්තුූ දුම්රිය නියමි පරිදිී බදුලට ලඟවනු ඇතැයි විශ්වාස කරනවා. පෑකෙහිපයක් ඇතුළතු මාගය යතාතත්ත්වයට පත් කළ හැකිවීමයි ඊට හේතුව. අනතුර හේතුවෙන් කිසිවකොඩත් හනිසිදුව නැහැ. ලිඩරෝග හැදන්න වයස්පේදයක් නැහැ. මෙපි කියන්න යන්නේ දරුණු අක්මාරෝගකින් පෙළෙන පුංචි මල්ක කොලියයක් ෙනයි. තිනනාරා සිරිපත්වන දැරිය ඉන්නේ මාතර උරුබොක්ක කළුවන් ගොඩගමින් මෙහට වයස අවරුදුත්තුනයි පහුගේ කාලයේ මේ පුංචි තේනයකි ශරීරය හැම තැනම කැසීමේ රෝකයක් හටගත්තා බේත්වර්ක ලබාගත්තත් කිසිදු සුුවයක් ලැබුණ නැහ මෙ අතර වාරේ දැරිය රාගම උතුරු කොළම්භක්ෂක්ෂණ රෝහලේ මහාචාර්ය වෛත්‍යය ශාමන් රාජ්‍යන්තජිත් මහතා පර්ක් ෂෞඩ ලක් කලා ඒදී ශරේරය කැසීමට හේතුව ඇක අක්මාවේ සයිල මැරීමේ තරුණු රෝකයක් හේතුවෙන් බව වෛත්‍යවරයා හඳුනාගන්නවා. එනිසා මේ පුං්චි දියනට වහාම අක්මා බද්්‍යයක් කළ යුතු බවට නිර්දේශ කරනවා. දැරියකි පියාගේ අක්මාව කොටසකුයි මේ විදියට බද්ධ කරන්නේ. ඉන්දාවවෙ චෙන්න්නා අයනුවර ්‍රිලා අධ්‍යාපන සහ ෛ්‍ය මධ්‍යස්ථානී අක්මා බද්ධය කළහැකි බවටයි වෛත්‍යවරුන් නිර්දේශ කළේ මේ වෙනුවෙන් ඇැන වියදම විදියට. ොපියල් ලක්ෂ හත්තෑවක් පමණ මුදලක්. රියතුරෙකු වන මේ දරුවකි පියාට දැරීමට අප හසුයි. තවත් ලක්ෂ විස්ක් ඉතර මදදිවලා තියෙනවා තින් ඒ වගේ විදම අපිට ඇතරම දරාගන්න අමාරුවයි ඇග පුරාම් නිතරම කසනවා රෑට එලිනිකන් නිදිියන්නන්නේ කොවිලේ බැලුවන් කොයි හරි තැකට ලා කසනවා බිමා තුල්ල නවා ඇඟ තුවාල් වෙච්චවාර අනන්තයි. නංගව දකිනකොට අපිට ඇඩෙනවා එකන්ද මේක දකිනගෙනයක් අපිට උදව්වක් කරන්න කියලා මුදවා. දැනටමත් විවධාකාර කරමගින් සහ ජනාතිපති අර මුදලින් රුපා ලක්‍ෂ පනහත් පමණ ස්වාගෙනති වෙනවා. ඉතිරේ රුපියාල් ලක්ෂෝ බිස්සක මුදල ස්වාදීමට පරිත්්‍යක ශෙලී ඔබ ඉදිරිපත් වෙනව නම්. මේ පංචි මල් කැකුියගේ ජීවිතයේ බේරගන්න අපිට පුළුවන්න්නේ වී. ී සම්න්යන් තුරතුරුයිට න් ප්‍රති්‍යංශ යමතිමෙන්ට ඔබට ලබාගත හැකේ දැන් ව්‍යපාරික පෝස්තේ රව් ඉන්වෙස්ටමන්ට් ආයතනයේ නවතම ආයුචනයක් වන කඩවත රන්මුතුගල ගුරින්න් ඇකෝර් පෞද්කිලික සමාග මේ අලිී නියෝජිතයන් ඇගයි මේ වැඩසට හනක් පසුගේදා පැවැත්වනා. නියෝජිතයන් දැනුවත් කිරීමක් ද මෙහිතී සිදුකරුණා. ශක්තිමත්තා ආරක්ෂිත වියුතු වීදුරු ශ්‍රීලාංකය වෙළඳපොලට සැපීම අරමුණ බවයි සාමන්්‍යදිකාරරි සංජීව ප්‍රනාාදු මහතා කියයා සිටිය. නිලධාරයෙන් පිරිසක් මෙම අවස්සාාවට එක්ව සිටියා T.S. මෝටර් සවාගම සිය නවතම TS NTOR කියව එකසය විසි පහ ඉස්මාට් ස්කූටරය මරට හඳුන්වා දුන්නා. තාරුණ්‍යිය ඉලක්ක කරගනිමින් නිෂ්පාධත මෙම ස්කූටරය නවී නාංග රැසකින් සමන්විතයි. ආරක්ෂිත අංග රැසක්ද මෙම ස්කූටරය සතුවනවා නොෝ් නිවවැලිගම නාෑමට ලක් වූ ප්‍රදේශයේ ද්‍රෝන දත්ත සමික්ෂණයක් සිදු කරෙනවා. ඒ සඳහා ොරුටුවව විශ්විද්‍යාලයේ සහ ගොඩනැගෙනි පරේක්ෂණනායතරී භූවිද්‍යශයන් පිරිසක් එක්වුණා. නවවැලිගම නාෑමට ලක්කූ උපදශයේ මේ වන විටත් භූවිත්‍යා පරීක්ෂණ කීපයක් සිදු කරනවා. ඊට අමතරව, ද්‍රෝන දර්සන ඔසේ ලබාගත්දත්ත අනුව එම ප්‍රදේශය පරීක්ෂා කරනවා. නයම් හේතුවන් ජලාශයේ තැන්පත්ව ඇති පස් ප්‍රමාණය තෞදුරුටත් නාෑමි අවදාානම ඇති ප්‍රදේශ හඳුනාගැනීම මෙම ද්‍රෝන පරීක්ෂණය අරමුණයි. මෙම පරීක්ෂණයට එක්ව සිටන මොරුතුව විශ්වවිති්‍යලයේ ජේස්ට කතිකාචාර්ය ජති ගොන්නගෙලි පරේෂන් අයතන ජෙස්ට උපදේශක ආචාර්ය උදේනී නවගම මහතා ප්‍රකාශ කළේ හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගහිදි කිරීම සම්බන්ඩින්ද වාර්තාවක් ලබාදී හැකි පවයි. අපිඇත්තටම අදාවේ රෝන් සර්ව එකක් කරන ලෑස්සලායි කියැනෙදැ අපි මෙතන වෙච්චජයේ සහ තව මේක තව් අබසිරියකට යනවාද කියන එකයි බලාගන්නල උනේ ත පිට යම්යම් කරුණු අප නිීක්ෂණය කලා ඒවගේම ප්‍රතිීශවායන්ගේෙන් තොරතුර ගොඩක් එකු ොරගත්ත. දී ඒ ොරතුත්තෙිට තාක්ෂණක වාර්තාාවක් ඉතාඉක්මනින් මේ සඳහා ලබා දෙන්නම්. දල් හා ජනමධ්‍ය මත්‍යශයේ ජතික සංවිධ්‍ය කාරයාලය සනධාන කළ, ජාතිී අතර සමකය ඇතිකරම ස හ ක්‍රයක්ත්ම කරන පස දරයන් දැවත්කිරීමේ හන්න්න වැඩස හන් මලාාවේ තවත් පටස්ටානක් හෝමගම ජනාධපති ්‍යද්‍ය ලදී පවුණ. වැඩසටහන සඳහා දහයි වසර සහ උසස් පෙළ කලාවානිජ අංශවල සිසු සිසුවන් දෙසය පනහක් පමණ සහා කියවනාා. රුණ සේවා සභහවේ වවිදිනාටය කණ්ඩයිම සාමය හා සංහිදියාව පිළිපිබුවන විදිනාටයක් ප්‍රදර්ශනී කළ අතර දේශන කිහිපයක්තු පැවැත්වනාා. සාමය සහ සංහිධියාවගේ නමතතුකයට පෞවතු වැඩසටහනි විදිනාටියයකින් ප්‍රශ්න විාත්ම වස්ථාව විඩියෝ වැඩසහනලින් ලක දනමක් ලබගන්න ලබ මහිත කන ලද වැඩසටහන අපට කාලෝචිත වැඩසටහනක් මේ වැඩසටහන තුළින් අි ලොකු දෙයක් ලබාගත්තා වෙනවෙන මත දරන්න ඕන්නෑ එක මතයක මේකට දියුණ වෙන විදිිය අපි දනගත්තා? අඩසරන්න තුලින් අපට ලැබුණ ආකල්පය බොහමයි මේ රට තුර විහිදීමින් මේවන් වැඩසරන්ත්‍රියාම කිරීමට ක්ති දරය ලබව කිය පර්තමයි. අද අපිල් ලොකව අදසක් ැනගත්ති සම සංන්හින්දියාව ගෙන ඉං ගොඩක් ස්තුතිවන්තවන ඇසලුම් දන. දක්ෂිණ අධිේී මාර්ග වැඩබි මේ වෙලාන් ගහ වෙලකාර්යාලෙන් ස්ොරකම් කළ රුපියල් ලක්ෂ ොලහකට අධික උපකරණ තුගයක් අගුණ කොල පැලස්ස පොලිසිය සොයා ගැති වෙනවා. මේ සමඟ තවත්වත් කිහිපයක් එටෙන් තැන්. පිය ලක්ෂ දහයක් වටි දුරමැනීම උපකරණයක් ලක්ෂකට අධික වටිනකමින් යුත්තාගට්්‍යන්ත්‍රයක් චයා පිට පත්්‍යයන්ත්‍රයක් ලෙවල් යන්තරයක් මෙම බන්ඩ අතරට අයත්. බන්්ඩ සග සොරම්ගල පුද්ගලයන් දෙෙනනෙකුද අත් නංවට ගෙනැතිබෙනවා. බදුල නගර සභාවේ සේවකේකුට පහරදිීම සිද්ධයක් සම්බන්ධය, එහිකම්කරුවන් උද්ඝෝෂණයක නිරත වුණා කම්කරුවන් උද්ඝෝෂණය නිරත වුණනේ පහරදු පුද්ගලයා අත්ත ඩංගුවට නොගැනීම සම්බන්ධයෙන්. කම්කරුවන්ට සහ දැක්වීම සඳහා නාගරික මන්ත්‍රීවරු ඇතුළු නගර සභාවේ සේරුම නිලදහරී නෙක්වුණ. නෝබුට ප්‍රාදේශය සභාවේ වික්ෂමන්ත්‍රීවරුන් හත් දෙෙනෙකු කළු පටි පැළඳ විරධතාවක නිරත වුණ තමන් මාසික සභහ රැස්වීමට පැමිණි අවස්ථාවේ ැස්වීම අවසන්කිරීම විෝධතිය පැමට හේතුවයි. ැවීම පෑබාගේකට සීමාකරතිබෙන්න්නේ නොවූද් නිවැලිකම ප්‍රදේශවයේ නායාම සිද්ධිය සම්හන්ධයෙන් ගතයතු ක්‍රියමාර්ග පිළිබඳ පැත්වන සාකච්චාබුට සහභාගවීම සඳහා පවයි, ප්‍රදේශී සභහවේ සභහපති කළන්ඳවෙල් රවී මහතා පවසන්නේ. සදා අමරණයගේ රැසක් රසකන්ට දායද කළ ප්‍රවීණ ගාන ශිල්පෙනී මහාචරය අමරාරණතුංග මහත්මිය අද පස්වරුවේ දැට සමතුන්නා. සංගීතය පිළිබඳ මෙරට ප්‍රථම මහචාරවරිය වූ අමරා රණතුග මහත්මිය, පස්සුගේදා අභාවා පාප්ත වනවිට හැත්තෑ නමවනවහහි පස වනා. ඇකේදේහය நாාවල නිවසවෙත රැගෙනනාමොහොතේ සිට අති විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීමට පැමිණියා. ජනාධිපති මෛත්‍රීපාල සිල් සරමතිතුමාද අ පෙරවරුවේ දේහට අවසන් ගෞරව දක්වා. මරණතුන්ග මහත්පියගේ ස්වාමි පුෘෂ්‍යාවන ප්‍රවීණ සංගීතච්ඥ ආචාරය ධයරත්න රණතුංග මහතා ඇතුළු පවුල්ලේ ජාතීන් වෙද ජනාතිපතිතුමා සිය සංවේගේද පලකර සිටියා. අමරා රණතුංග මහත්මය ගැයුූ සෑමගතයක්ම පාහෙ ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. එක කිරුලක් පලදින්නට බෑ, ඊරෑ ඔබ සපුමල් සුවදක්සේ සැලලිහිනිියෝ නුඹ දන්නේෙ නෑ මහරෑයාමි සහ ප්‍රේම කතාවක ශරිත දෙකක් වැනි ගීත රැසක් ඒ අතර වනවා. අබහවප්‍රාප්ත මහාචාර්ය අමරා රණතුන්ග බාත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරල්ල කනත්ේදී සිදුකෙරුණා කලාකරුවන්නතුළු අතිවිශාල පිරිසක් එම අවස්සාාවට එක්ව සිටියා. ෘතති කාශ නතුරුව ත් දෙෙක්තියස ශේෂාන්ක පලාපොතුවන්න.මගගේ අදරවසාා රටට ලෝකේට නයවී මගුල් කෑමේ විපාක දැනෙන්නේ කලක් ග්‍යියාමය. රාජපක්ෂ පවුලේ ගිනුම් තරකිරීම හැර වෙනත් කිසිදු ප්‍රතිලාභයක් රටවසියකුට ලබා නොදුන් ඒ කාලකන්න යුගෙන් රට බුදගෙන. රටවසියන්ගේ සාක්කුව මුදලින් පිරවීම, වත්මන් රජයේ පොරන්ந்துවක් විය. මේ වෙනුවෙන් ආර්ථික ක්ෂේත්‍රය මුළුමනින්ම ජල්ලි සැලසුම් කිරීමට සිද විය. දැවන්ට නයෝගුලක සිරකරතබූ රටඉන් ගලවාගැනීමට ගෙවුණු වසර තුනතුළදී ආණண்டுුවට ඉතා අසීරු ඉලක්කයන් ජයගැනීමට සිදුවතිබිණ. ආර්ථක කළමනාගරණය කියන්නේ කුමක්ද කියා? අද හොඳම ආදර්ශයන් ජහපාලන රජයට පෙන්වීමට හැකිව තිබෙන්නේ. මේ අසීරු අභියෝගයන් ජයගැනීමේ මාවතට රට ගෙනවිත් ඇති නිසාය. ඇමරිකානු ඩොලරය ශක්තිමත්වීම තුළ ලෝකයම ආර්ථික ගැටළුවකට මුහුණ පාතිබියදී. ශ්‍රීලංකාව එය කළමනාකරණය කරගත් ආකාරය ගැන අන්තර්ජාතික වශයෙන්ද පැසුමට ලක් වී තිබේ. අද රටහමුවේ තිබෙන්නේ ආර්ථික අර්බු දෙයක් නොවේ. ඒකා බද්ධ විපක්ෂයේ ආර්ථික ඔස්ථාරලා කොරහිත් කිමුල්ලු පෙන්වීමට තැත්කළද ඇත්ත එය නොවන බව පැහැදිලිකාරණයකි සංඛ්‍ය ලේඛන පටලවමින් පට්ට පල් බොරු කියමින් රාජපක්ෂලා නටන නාඩගම් ලෝක විහිළු බවට පත්වී ඇත්තේය රාජපක්ෂලාගේ ඉඳුල් ලොවන මාධ්‍ය ආයතන කිහිපයක් මේ බොරු සමාජගත කරමින් රට අවුල් කරන්නට දරන උත්සාහයද, දැන් රටේ විහිළුවක් බවට පත්වී ඇත්තේය. කොහොම නමුත් රාජපක්ෂලා රටසිර කළ නයුගුලෙන් ගලවාගැනීමට ජහපාලන ආණ්ඩුව සමත්වී තිබේ. දැන් ඉතිරිවතිබෙන්නේ ජයගතයුතු ආර්ථික අභියෝගියකි එය ආර්ථික අර්බු දෙයක් නම් නොවේ. වත්මන් ආණ්ඩුව රටේ නය ප්‍රශ්නය නිවැරදිලෙස කළමනාකරණය කරගැනීමට පියවරයාන් ගණනාවක් පසුගිය වසර දෙකතුනේදී ගණුලැබේය. නවදේශීය ආදායම් පනත ගනේමින් කළ පෙරලිය කලාපයේ සෙසු රාජ්‍යවලටත් නියම ආදර්ශයක් වීතිබේ. කවර විරෝධතා නැගුණත් වැඩ්පදු පනත සංශෝධනය කරමින් නිවැරදි ක්‍රමවේදයකට එය සකස් කළයා. සක්‍රිය වගකීම් කළමනා කරන පනතගනේමින් ණය කළමනාකරණය විදිවත් කළේයා. රජයේ අනවශ්‍ය වියදම් කපාහරිනු ලැබිය. රාජ්‍ය ආයතන සේවක කළමනා කරණය සිදුකරනු ලැබුවේ ඉතිහාසයේ පළමුුවතාවටය මෙතුවක් කල් රාජ්ච සේවක සංख්‍යාව ගැනහෝ නිවැරදි දත්ත තිබුණේ නැත. රජයේ වත්කම් වනඉම් ගොඩනැගිලි වාහන දත්ත පවා නිවැරදිව අද ගණනේවෙමින් තිබේ. රජයේ වියදම්කිරීමේ හැකියාව අනුව රාජ්‍ය ව්‍යවසායකත්වයන්ට පෞද්ගලික අංශයේ සහයෝගය ලබා කනිමින් දියුණු කිරීමේ වැඩ පිළිවෙලක් අද ක්‍රියාත්මකය මේ ආදී පියවරයන් නිසා දෙදහස් දහනව වසර වන විට රාජ්‍යමූල්ලෙක්ෂේත්‍රය යතාතත්ත්වට පත්කිරීමේ අසීරු ඉලක්කය ජය ග්‍රාහි මාවත්තකට ගෙන තිබේ. මේ නිසි ආර්ථික කළමනාකරණයේ ප්‍රතිලාභ තවත් වසර දෙකකින් රටේ ජනතාව බුක්තිවිඳනු ඇත. පොහොසත් රටක සිහිනය සැබැවනු ඇත. රාජපක්ෂලාගේ බඩගෝස්තර බලපරේතකමේ හිනම් බිඳවැටෙනු ඇත. னටமையති செு පச